ලෙල දෙන කොඩිය උපත් මමත් දන්නා පරිදි සඳ මත වායුගෝලයක් නැහැ. ඇත්තෙන්ම සඳේ වායුගෝලයක් තිබෙනවා. ඒ ග්‍රහලෝකවලට සාපේක්ෂව ඉතා තුනී වායුගෝලයක්. එම වායුගෝලය මගින් කොඩියක් ලෙල දෙන්න තරම් සුළඟක් ඇති කරන්න බෑ. එසේනම් සඳ මත සිටු කොඩි ලෙල දෙන්නේ කොහොමද? ඔබටත් මේ ප්‍රශ්නය අනිවාර්යයෙන්ම නැගෙන්නට ඇති. මේ ප්‍රශ්නයට සාර්ථක පිළිතුරක් NASA ආයතනය සාක්ෂි සහිතව ලබා දී තිබෙනවා. මේ සඳ මත සිටින ලද ඇමරිකානු කොඩි විශේෂ ආකාරයකටයි නිර්මාණය කර තිබෙන්නේ. කොඩිය දිගහැරී තිබීමට පොළවට සමාන්තර අමතර කූරක කොඩිය එල්ලලායි තිබෙන්නේ. මේ බව රූපවල දැක ගන්න පුළුවන්. කොඩිය සිටවීමෙන් පසු කොඩිය පහළට දිගහැරී වැටෙන අයුරු වීඩියෝවල පැහැදිලිව දකින්න ලැබෙනවා. වායුගෝලයක් නැති නිසා ඒ චලනයට බාධාවක් නැහැ. මේ නිසාම ඒ බොහෝ වෙලා යනතුරු නවතින්නේ නැහැ. රික්තයක් තුල සිදු කළ පරීක්ෂණවලදී මෙය ඒ ආකාරයෙන්ම සිදුවන බව තහවුරු වී තිබෙනවා. විකිරණවලින් මරණය. වැන් ඇලන් විකිරණපටිය කියන්නේ පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රය නිසා හටගෙන තිබෙන සංසිද්ධියක්. එමගින් පෘථිවියට අහිතකර විකිරණ පැමිණීම වළක්වා තිබෙනවා. මේ සීමාව තුළ පෘථිවියට පැමිණෙන අහිතකර විකිරණ ගබඩා වී තිබෙනවා කියා කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ සීමාව තුළ විකිරණ ඝනත්වය ඉතා විශාලයි. මේ සීමාව පසු කර පළමුවරට මිනිසෙක් ගමන් කරන්නේ ඇපලෝ වැඩසටහනේදී. සමහරු තර්ක කරන විදිහට මේ සීමාව පසු කර යන ගගනගාමීන් අධික ලෙස විකිරණවලට නිරාවරණය වෙන නිසා මිය යා යුතුයි. කෙසේ නමුත් විද්‍යාඥයන්ට අනුව ඇපලෝ යානාමේ සීමාව පසු කිරීමට ගොස් තිබෙන්නේ පැය 4ක පමණ කාලයක් තුලයි. ඒ කාලය තුල විකිරණවලින් මරණීයන් බලපෑමක් සිදුවීමට තරම් අවශෝෂණයක් සිදු නොවන බව පැවසෙනවා. ඔවුන් දිනයක පමණ කාලයක් මේ සීමාව තුළ ගත කළා නම් අනිවාර්යයෙන්ම යම් බලපෑමක් ඇති විය හැකි බවයි විද්වතුන්ගේ මතය වෙන්නේ. සෙවනැලි කියන කතා. මේ තර්කයත් ඔබට හුරු පුරුදු ඇති. සඳ මතට ලැබෙන එකම ආලෝක ප්‍රභවය වෙන්නේ හිරු එළියයි. එසේනම් සඳ මතදී ඇතිවන සෙවනැලි එකම දිශාවකට යොමු වී තිබිය යුතුයි. නමුත් ඇපලෝ ගගනගාමීන් ලබාගත් ඡායාරූපවල සෙවනැලි විවිධ දිශාවලට යොමු වී තිබෙනවා. සමහර තර්ක කරන්නේ මේ ඡායාරූප චිත්‍රාගාරයක විවිධ කෘතිම ආලෝක තත්ත්ව යටතේ ලබාගත් ඒවා බවටයි. විදුලි ආලෝක තත්ත්ව යටතේ දිවා රාත්‍රී ක්‍රිකට් තරගයක ඇතිවන සෙවනැලි මීට සමාන කරන්න පුළුවන්. NASA ආයතනය මීටත් සාර්ථක පිළිතුරක් ලබා දී තිබෙනවා. එකම දිශාවකට සෙවනැලි වැටීම සිදුවෙන්නේ සම්පූර්ණ සමතලාභිමක පමණයි. සඳේ පවතින කඳුගැට ඇතුළු අනෙකුත් භූලක්ෂණ නිසා ඒවා මත වැටෙන සෙවනැලිවල හැඩය වෙනස් වෙනවා. සඳ මතට වැටෙන හිරු එළිය වගේම පෘථිවියෙන් පරාවර්තනය වන හිරු කිරණ නිසාත් මෙම තත්ත්වය ඇති විය හැකි බවයි ඔවුන්ගේ මතය වී තිබෙන්නේ. සඳ පෙනෙනවා වගේ හතර ගුණයක් විශාලව සඳ පෘථිවිය පෙනෙන නිසා එය සැලකිය යුතු ආලෝකයක්. මෙය බොහෝ දෙනෙක්ට වටහා ගැනීමට අපහසු වුණත් එය පැහැදිලි විද්‍යාත්මක සංසිද්ධියක්. අධික උෂ්ණත්වය. සඳ මතුපිට උෂ්ණත්වය දහවල් කාලයේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 280ක් පමණ වෙනවා. මේ උෂ්ණත්වයේදී කැමරා සහ කැමරාපට විනාශ වී යා යුතුය. කෙසේ වුවත් ඇපලෝ ගොඩබැසීම් සියල්ල සිදු කරන ලද්දේ හිරු එළිය ඉතා අඩුවෙන් ලැබෙන උෂ්ණත්වයේ ඒ තරම් ඉහළ නැති පාන්දර කාලයේදී. වායුගෝලයක් නැති නිසා උෂ්ණත්වය පවතින්නේ විකිරණ විදියට පමණයි. ඇපලෝ 11 යානයට පෙර සඳ මතට යවන ලද යානාවලින් සිදු කරන පරීක්ෂණ පදනම් කරගෙන මෙම කැමරාපට සඳ මත ඇති විකිරණවලට හා අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන ලෙස සැකසූ විශේෂිත බහලුම්වල ගබඩා කර තිබූ බවත් NASA ආයතනය පවසා තිබෙනවා. පිය සටහන්. සඳ මත තබන ලද පිය සටහන් නොමැකී පවතින්නේ කෙසේද? මේ සඳ ගමන ප්‍රෝඩාවක් යැයි පවසන අය නගන තවත් පැනයක්. සාමාන්‍යයෙන් නම් පොළවේ තබන පාසටහනක් පොළවේ තෙතමනේ නැතිනම් රැඳෙන්නේ නැහැ. ඒත් සඳ මත තැබූ පාසටහන් ඉතා පැහැදිලිව දිගු කාලයක් සුරැකී තිබුණා. මේ කරුණ ගැන විද්වතුන් පළ කරන අදහස නම් සඳේ ඇති ඉතාම සියුම් දුහුවිලි අංශු මත හොඳින් පාසටහන් සලකුණු විය හැකි බව හා සඳ මත ප්‍රමාණවත් වායුගෝලයක් නොමැති නිසා මේ දුහුවිලි අංශු ගසාගෙන යන්නේත් නැති බවයි. ඉතින් මේ පියසටහන් පැහැදිලිව බොහෝ කාලයක් පවතින පුළුවන්. තරු නැති අහස. ඇපලෝ 11 සඳතරණයේදී ගගනගාමීන් ලබාගත් ඡායාරූප කිසිවක තරු දර්ශනය වන්නේ නැහැ. ඒ වගේම ඇපලෝ 11 ගගනගාමීන් මාධ්‍යට ප්‍රකාශ කර ඇත්තේත් ඔවුන් සඳ මතදී තරු දැක්කේ නැති බවයි. මෙයත් සමහරු නගන ප්‍රශ්නයක්.
NASA ආයතනයේ කියන විදිහට සඳේ පාන්දර හා උදෑසන තමයි Apollo මුහිම් සඳමත ක්‍රියාත්මක වෙලා තිබෙන්නේ. සඳේ පෘෂ්ඨය ආලෝකයේ ඉතා හොඳින් පරාවර්තනය කරන නිසා එවිට අපට ආලෝක මට්ටම ඉහළ ගොස් තරු පෙනෙන්නේ නැතිව යනවා. මෙය හොඳින් ආලෝකමත් කළ නගරයක් තුලදී තරු දැකිය නොහැකි වීමට සමානයි. ඒ වගේම Apollo 16 යානයේ ගගනගාමීන් තරුවල ඡායාරූප රැගෙන තිබෙනවා. C අකුරු සඳේදී ලබාගත් ඡායාරූපයක පාෂාණික දිස්සන C අකුරක් පැහැදිලිව සටහන් වී තිබෙනවා. මේ නිසා සමහරු කියන්නේ මේ පාෂාණ ලේබල් කරන දේවා බවත් මේ ඡායාරූප චිත්‍රාගාරයකදී අරගෙන තියෙන බවයි. නමුත් මේ ඡායාරූපවල මුල් පිටපත් NASA ආයතනය නිකුත් කර තිබෙනවා. ඒවායේ එම C අකුර දකින්නට නැහැ. මේ නිසා ඡායාරූප සංස්කරණයේදී සිදු වූ කිසියම් දෝෂයක් නිසා මේ සිදුවීම වෙලා තියෙනවා කියලයි NASA ආයතනය නම් කියන්නේ. කාර්මික දුබලතා තාක්ෂණික ගැටලු සඳටිකේ Apollo යානාවලත් ලූනා මොඩියුලවලත් කාර්මික ගැටලු සහ තාක්ෂණික ගැටලු විවිධ පුද්ගලයන් මතකට තිබෙනවා. නමුත් ඒවායින් බොහෝ ඒවා සාවද්දී කරුණු බව තමයි පැවසෙන්නේ. සන්නිවේදන හා නිරීක්ෂණ ගැටලු ප්‍රථමයෙන් පළමු සඳගමනේ රූපරාමු ලබා ගැනීමට නියමිතව තිබී ඇත්තේ ඕස්ට්‍රේලියාවේ පාක්ස් නිරීක්ෂණාගාරයනුයි. නමුත් ඒ අවසන් පැය කිහිපයේ NASA නියෝගයකින් අත්හිටුවා තිබෙනවා. මීට හේතුව ලෙස දක්වා තිබෙන්නේ සඳ මතට පා තැබීමට නියමිත වේලාවේ සිදු සංශෝධනයක් නිසා ඕස්ට්‍රේලියාවට හරිහැටි තරංග ග්‍රහණය කර ගැනීමට නොහැකි වීමයි. ඒ වගේම විවිධ පුද්ගලයන් සඳ සහ පෘථිවිය අතර පැවති සංවාදවල කොටස් ඇසුරින් විවිධ ආකාරයේ තර්ක ඉදිරිපත් කර තිබෙනවා.